සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට සහනදායි ණය පහසුකමක්. Pirma, you have 12 minutes. Bobby Suthi ji, mulasane mantrithumani, ubathuma mulasane inna velawaka palaweni watawatai sabawa amathannata awasthawak labune eka satrota karanawak. Ada ape rate parliamentuwe jathika arakshawa pilibanda සංවාදයක් තියෙන වෙලාවේ අපිට ලෝක ආරක්ෂාවට බරපතල ගැටලුවක් වෙලා තිබුණු පලස්තීන භූමිය තුල තිබෙන යුද්ධය සම්බන්ධයෙන් යම් සතුරුදායක ආරංචියක් ලැබුණා දින 4ක සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරන්න යනවා කියලා. ඉතින් කුඩා දරුවන් පමණක් 6000කට වැඩි පිරිසක් ඝාතනය වෙච්ච එන දරුවන්ගේ සුසාන භූමියක් වෙච්ච ඒ භූමිය තුල සටන් විරාමයක් ඇති කර ගැනීම සඳහා මැදිහත් වුණු කටාර් රාජ්‍ය ඇතුළු ඒ ඉස්රායිල් රාජ්‍යයටත් ඒ වගේම හමාස් සංවිධානයටත් අපි ස්තුති කියලා කියන්න මේ පාර්ලිමේන්තුවේ ස්තුතිය ප්‍රකාශ කරන්නත් මම හිතනවා මම ඒක වෙලාවක් ගතොත් වැරදි නෑ කියලා. ගරු සභාපතිතුමනි අද දවසේ මේ මාතෘකාව සම්බන්ධයෙන් ඔබතුමා මට කිව්වා විනාඩි 12ක කාලයක් ලැබිලා තියෙන කියලා. එසා මේ සියලු කාරණා ආරක්ෂාවට සම්බන්ධ කතා කරන්න අවස්ථාවක් නැහැ. නමුත් මම කැමති හේතු දෙකක් නිසා මහජන ආරක්ෂාව විශේෂයෙන් පොලිස් දෙපාර්තමේන්තුවට දාල කාරණා කීපයක් පිළිබඳව ඔබතුමාගේ අවධානය යොමු කරන්න. හේතු දෙකක් නිසා. එකක් තමයි දේශපාලකෙන්ට පසුව වැඩියෙන්ම බැනුම් අහන කණ්ඩායම ඉන්නේ පොලිසිය. ඒ වගේම දෙවෙනි කාරණේ ඉතිහාසය පුරාම දේශපාලඥයන් විසින් බරපතල ලෙස අපයෝජනයට ලක් කරපු ආයතනක් වේ නම් ඒක තමයි අංක එක පොලිසිය. එහෙනම් මං හිතනවා ඒ පිළිබඳ කතා කරන්නට ඕන අපේ රාජ්‍ය අමතුමත් සභාවට ආව බොහොම ඔබතුමාට සුබ පතනවා. ෆිරානාලස් මැතුමා මෙතන නොහිටියත් එතුමාට සුභපතම ඉදිරිපත් කරමින් මේ පමිත බණ්ඩාරම් රාජ්‍ය අමතුමා Order, please. This is Chairman Kamrutupcha. Tumne continue. Mama, meke adahas wenne ne anek kamudawanta prashna naha kiyala. Anek kamudawanta prashna naha kiyala man adahas karanne ne. Dan balanna රාජ්‍යමතුමනි යුද හමුදාවේ දෙවනියා චීෆ් ඔෆ් ස්ටාෆ් ඔක්තෝබර් 13 වෙනිදා ඉඳලා මේ දක්වා දින 40ක් මම දන්න තරමින් එක පුරප්පාඩු වෙලා තියෙනවා. යුද හමුදා ඉතිහාසයේ පළවෙනි වතාවට එහෙම දෙවනි තනතුරේ පුරප්පාඩුවක් තියෙන්නේ දින 40ක කාලයක්. අපි පොලිස්පති ධූරයේ පුරප්පාඩුවට ව්‍යවස්ථා සභාවටත් නොඑක් දේවල් වලට ඇඟිලි දික් කරමින් ඉන්නවා. මම්දන ඒක තනි කරම ඇයි එහෙම ප්‍රමාදයක් ඇති වෙන්නේ කියලා කෙසේ වෙතත් මේ නිසාම ඉතිහාසයේ පළවෙනි වතාවට මේ වෙනිත් සත්‍යක් ඇතිවීම නිසා හමුදාවන් ඇතුලේ ගැටලුවක් මතුලා තිනවා කරු රාජ්‍ය අමතුමනි. ඒ වගේම අමතක කරන්න හොඳ නැහැ මම මේ කාට දොස් කියනවා නෙමෙයි 22 23 වර්ෂයේ තුලදී මගේ ළඟ තියෙන සංඛ්‍යාල එකන වල හැටියට හමුදාවන් ඇතුලේ යුද හමුදාව ඇතුලේ 27000කට ආසන්න පිරිසක් සේවය අත්තරල ගිහිල්ලා තියෙනවා. එක්ක විශ්‍රාම ගිහිල්ලා, එක්ක සේවය අත්තර ගිහිල්ලා, එක්ක ඉල්ලාස් වෙලා 27000කට පමණ පිරිසක්. ඒ කියන්නේ ඊටාම ඉහළ සංඛ්‍යාවක් ඒක. යුද කාලේ මං හිතන්නේ නෑ මෙතරම් තත්ත්වයක් තිබුණා කියලා. ඒ කියන්නේ මොන හරි ගැටලුවක් තියෙනවා. ඒ ගැටලුව ආමන්ත්‍රණය කරන්න ඕනේ කියලා කියන එකයි මං ඔබට යෝජනා කරන්නේ. ඒ වගේම ගරු මොළසුර මන්ත්‍රීතුමනි අපි මේ සභාව පිළිගත්තත් නැතත් මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් මම මගේ මාතෘකාවට නැවතෙන්නේ පිළිගත්තත් නැතත් මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතල ගැටලුවක් සමාජයේ තියෙනවා. අවිශ්වාසයක් විශ්වසනීයභාවය පිළිබඳ ගැටලුවක් මතුවලා තියෙනවා. අපි දර්ශක දෙකක් අරගෙන බලමු. දැන් අපේ ඉතිහාසයේ පළවෙනි වතාවට විධායකයේ නියෝජනය කරන
සාමාජික ගරු ඇමතිවරේ කැබිනට් ඇමතිවරේ මේ සභාවෙදිත් කියනවා විදායකයේ මූලස්ථානය වන ජනාධිපති ලේකම් කාර්යාලයට යන්න බයයි කියලා. ඔහුගේ ජීවිතේ තරදිනක් තියෙනවා කියලා ඔහු පොලිසියට අවශ්‍ය පැමිණිලි කළා තියෙනවා. ඒතර මෙතන ඉතිහාසයේ පළවෙනි වතාවට මේ තත්ත්වයක් ඇති වුණාම ඒක සමාජයේ පහළ ස්තරයන්ට කොහොමද කාඳු වෙන්නේ? අවිනිශ්චිතභාවය පිළිබඳ හැඟීමක් පතු වෙනවා. අනාරක්ෂිතභාවය පිළිබඳ හැඟීමක් පතු වෙනවා. ඒක එක දර්ශකයක්. දෙවෙනි දර්ශකයේ ගරු මන්ත්‍රීතුමනි මේ අවුරුද්ද දිහා බැලුවොත් හැම මාසෙකම අඩු වැඩි වශයෙන් මනුෂ්‍ය අපරාධී මනුෂ්‍ය ඝාතන මාසෙකට 50ක් පමණ සිද්ධ වෙනවා. මාසෙකට 50ක් සමහර දවස්වල මාසවල 60 ගණන් ගිලක් තියෙනවා. අඩු වැඩි වශයෙන් මාසෙකට 50ක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ අපේ රටේ පැය 14කට වරක් එක මනුෂ්‍ය ඝාතනයක් සිද්ධ වෙනවා. මේක දර්ශකයක් විදිහට ගත්තොත් මිනුන්නඩක් විදිහට ගත්තොත් මේකෙන් අපට ලැබෙන සංඥාව මොකක්ද? එනිසා මෙන්න මේ දෙක ඇතුලේ ඉඳගෙන අපි කරු සභාපතිතුමනි මේ තත්ත්වයට මොකක්ද හේතුනේ? අපි අදහස් විවේචන විතරක් නෙමෙයි යෝජනා ඉදිරිපත් කරන්නට ඕනේ. යෝජනා ඉදිරිපත් කරන්නට ඕන. මම විශ්වාස කරනවා පොලිසිය පැත්තෙන් ගත්තොත් බණින්න ලේසියි. හම්දාන්ට බණින ලේසි. නමුත් ඔවුන්ට තියෙන සාධාරණ ප්‍රශ්න පිළිබඳව මේ වේදිකාව පාවිච්චි කරන්න ඕනේ කියලා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් නීතියේ ප්‍රමාදය. ඒක පොලිසියට පාලනය කරන්න පුළුවන් කාරණාවක් නෙමෙයි. සමහර සිද්ධින් අපි දන්නවා. සමහර නීති රීති පනවන්න ගියාම අධිකරණ ඇමතුමත් ආවා. එතුමත් මෑතකදී මේ අයිස් මද්දවේ සම්බන්ධයෙන් පනතක් ගෙනාවා. අයිස් මද්දවේ ලංකාවට එන්නේ 2014 පමණ. අයි පනත ඉන්නේ මෑතකදී. ඒ නිසා නොයෙක් ගැටලු තිබෙන්න පුළුවන්. ඒ වගේම මේ නීති ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණයේ තියෙන දුර්වලතාවයන් බරපතල ප්‍රශ්නයක් වෙලා තියෙනවා. රෙගුලේෂන්ස් වල ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම පොලිසියේ භෞතික පහසුකම් වල විශාල කඩාවැටීමක් තියෙනවා. කරු සභාපතිතුමනි භෞතික පහසුකම් වල විශාල ප්‍රශ්නයක් පතුලා තියෙනවා. දැන් අපිට මේ පාර්ලිමේන්තුවේ දෙපැත්තේ තියෙන පොලිස් ස්ථාන දෙක වැලිකඩ පොලිසියයි තලංගම කොස්සත්තේ පොලිසිය දිහා බැලුවම වැලිකඩ පොලිසිය තියෙන්නේ පැවිලියන් එකේ. මහජන ක්‍රීඩාංගණේ පැවිලියන් එකේ. එහා පැත්තේ කොස්සත්තේ පොලිසියට ගියාම වාහනයක් ගාල් කරගන්න ඉඩක් නැහැ. මගේ මේ පෞද්ගලික අත්දැකීම මම මේ කියන්නේ. පොලිස් ස්ථාන 607ක් ලංකාවේ තියෙනවා. මේ සමහර පොලිස් ස්ථාන තියෙන්නේ කුලියට ගත්තු ගොඩනැගිලි වල. විශාල ප්‍රශ්න ගොඩක්. අර රතනිය ගැන කිව්වම මම දන්න තරමින් මෝටර් බයිසිකල් ගත්තොත් කරු මන්ත්‍රීතුමනි අවුරුදු 20ක් විතර පරණ ඒවා තියෙන්නේ. ඉතින් මේ තත්ත්වය ඇතුලේ මේ අයට රාජකාරී කරන්න තියෙන බාධාවන් ඊළඟ කාරණේ දේශපාලන මැදිහත්වීම. දේශපාලන මැදිහත්වීම බරපතල විදිහට තියෙනවා. දැන් පොලිස් පති ධූරය සම්බන්ධයෙන් වුණත් මේ වෙලාවේ වෙන සාකච්ඡාව එක්කෝ වර්තමාන පොලිස් පත්තුමාර දෙනවා නම් මේ සති 3න් 3ට අර මේ සභාව කිව්ව එක වෙලා ක්‍රීලෝඩ් කරනවා කියලා. එහෙම නෙවෙයි. එහෙමනම් හරි කමක් නැහැ මාස 6කට දෙන්න. එමට වෙන කෙනෙක්ට දෙන්න. මොකක්ද තියෙන ගැටලුව? අපට තේරෙන්නේ ඒක පිටිපස්සේ තියෙන යාන් තියෙන හේතුන් මොනවද කියලා. ඒකෙන් දෙපාර්තමේන්තුවක් ඇතුලේ තියෙන විශ්වසනීයභාවය කඩාගෙන වැටෙනවා. අනේ දුර්වලකම් ටික හදාගන්නේ නැත්තම් මේ තත්ත්වයේ තවත් බරපතල මාර්කට් ගමන් කරાવી. ඒ වගේම ඔබතුමා මුලසුනේ ඉන්නෝ යාපනයේ දිස්ත්‍රික්ක නියෝජනයේ මන්ත්‍රීවරයෙක් විදියට. මේ දමිළ භාෂාව මව් භාෂාව කරගත්තු පුරවැසියන්ට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. පොලිස් ස්ථානයකට ගියාම තමන්ගේ මව් භාෂාවෙන් පැමිණිලක් කරන්න එමෙතන් ඒ සාකච්ඡාව සටහනක් කරන්න තියෙන බාධාවන්. ඒක ලොකු ගැටලුවක්. ඒක ජනවාර්ගික අර්බුදයක් දක්වා යම් යම් වෙලාවට මතුවලා තියෙනවා. ඒක සාධාරණ හේතුවක් දුක්ගෙනවිලක් තියෙන්නේ. තමන්ගේ භාෂාවෙන් තමන් නොදන්න භාෂාවක් නෙමෙයි. ගිල පැමිණිලක් කරන්න බැරි නම් ඒකේ ප්‍රශ්නයක්. ඒ නිසා මම හිතන විදිහට 85000ක් විතර වෙන පොලිස් බලඇණියේ 1%ක් නෑ දමිළ භාෂාව මව් භාෂාව කරගත්තු නිලධාරීන්. 1%ක් නෑ කියන 850ක් නෑ. ඊට අඩු සංඛ්‍යාවක් තියෙන්නේ. ඒ නිසා මම මේ දමිළ මගේ සහෝදර දේශපාලඥයෙකුට ඉල්ලීමක් කරන්නේ
ඒ සමාජ නායකින්ගෙනුත් ඉල්ලීමක් කරන්නේ කරුණා කළා ඔවුන් වැඩි වැඩියෙන් පොලිස් දෙපාර්තමේන්තුවට අන්තර්ගහනේ මේ බඳව ගන්න යාන්ත්‍රණයක් හදා ගන්න ඒක අත්‍යවශ්‍යයි එහෙම නැත්නම් ඔවුන්ට දැනෙන්නේ ඒක වෙනස් විදියකට ගරු සභාපතිතුමනි ඒ වගේම මම ඔබතුමාට කිව්ව තව කාරණාවක් දැන් පොලිසිය පැත්තෙන් ගත්තොත් මම දන්නවා රිසර්ච් ඩිවිෂන් එකක් තියෙනවා මේ මාත් මෑත කාලයේ ගරු ඇමතුමනි එලියට ආපු රිසර්ච් එකක් නෑ I'll remember you have 2 more minutes එලියට ආපු රිසර්ච් එකක් නෑ ඉතින් ඊටාම වැදගත් ඒකකයක් දෙපාර්තමේන්තුවක් ඕනෑම ආයතනයකට තමන් පිළිබඳ අධ්‍යයනයක් කරන්න රටේ තත්ත්වය පිළිබඳ අධ්‍යයනයක් කරන්න ඉතින් ඒ අඩුපාඩුම් හදා ගන්නට ඕන මං ඔබතුමාට විනාඩි 2යි කියලා කිව්වා තියෙන්නේ අවසන් කරන්න පෙර මට අවස්ථාවක් දෙන්න මේ පාර්ලිමේන්තුවේ පොලිසිය ගැන කතා කරන්න තියෙනවා ඉතාම දක්ෂ නිලධාරීන්ව ගරු මන්ත්‍රීතුමනි පාර්ලිමේන්තරි පොලිස් ඩිවිෂන් එකට අමාත්‍ය ආරක්ෂක ඒකකයට හෝ ජනාධිපති ආරක්ෂකයකට ඒකට ගෙවනවා වැටුපට අමතර තුනෙන් එකක් හැබැයි පාර්ලිමේන්තුවේ කොට්ටාසට ගෙවන්නේ නැහැ මේක මම ගරු ඇමතුමා සභාවේදී ඉඳි හැවුවම කිව්වා යම් ප්‍රමාණයක් ගෙවන්න කටයුතු කරනවා කියලා හැබැයි ගිය මාසේ තවත් ඩිවිෂන්ස් තුනකට 4% එකක් ගෙවන්න තීන්දුව කරා මේ පාර්ලිමේන්තුව ආරක්ෂා කරන උත්තරීතර කියලා කියන ආයතනය දැනට ඒක නෑ ඒක අසාධාරණම් කීපයක් දෙන ගරු සභාපතිතුමනි මොකද පළවෙනි අසාධාරණේ ප්‍රභු ආරක්ෂකයන් විදියට අගෝස්තු මාසේ 28 වෙනිදාත් ඇමතුමා කිව්වා මහජන නියෝජිතයන් නොවන 2123 කට අමාත්‍ය ආරක්ෂක ඒකකයේ ප්‍රභු ආරක්ෂාව ලබා දෙනවායි කියලා. ඒතර ඒ අයටත් ගෙවනවර වැටුපෙන් තුනෙන් එකක්. ඉතර පසුගිය අවස්ථාවේ අනිත් ඩිවිෂන්ස් තුනකට මේක දෙන වෙලාවේ පාර්ලිමේන්තුවේ පොලිසිය උන් මේක රකගන්න විශාල කැපකිරීමක් කරන දක්ෂ නිලධාරීන් ඉන්නේ. මම ඉතාම ඕනකමින් ඉල්ලීමක් කරනවා. මොකද තමන්ගේ VIP ව ගේට්ටුව ළඟින් ගෙනල්ලා බස්සන කෙනාට ගෙවනව තුනෙන් එකක්. ගේට්ටුව ඇතුලේ VIP ව බලා ගන්න කෙනාට කිසිදු දීමනාවක් නැහැ. ඒක සාධාරණ නැහැ. Please wind up. දෛකක විනාඩියක් දෙන්න කරෝ. සවතුනේ වගේම පොලිස් සිවිල් දෙපාර්තමේන්තුවේ 4000ක් පමණ ඒ සියලු කටයුතු පරිපාලන කටයුතු සිවිල් කටයුතු කරන ඒකබද්ධ සේවාවන්ට අයිති. හැබැයි දෙපාර්තමේන්තු සේවක නායට තමන්ගේ සහෝදර ඒකබද්ධ සේවාවේ සහෝදර සේවකයන් ලබා ගන්නා වූ ඒ දීමනා වරප්‍රසාද කිසුවක් ලැබෙන්නේ නැහැ. ඒක බරපතල කාරණාවක් ඒ විසඳිය යුතු කාරණාවක් අනුරම්බර් ප්ලීස් වයින්ඩ් අප් එන අවසාන වශයෙන් මම ඔබතුමාගෙන් ඉල්ලන්නේ අපි ජාතික ආරක්ෂාව දැන් අනුරකුමාර දිසනායක මන්තුමා කරපු කතාවේදී කිව්වා සාමකාමී උද්ඝෝෂණ වලට ඉතාම තිරස්සීන විදියට නිදහස් සාමකාමී ප්‍රජාතන්ත්‍රවාද උද්ඝෝෂණ වලට පාරදීමිය ප්‍රතික්ෂේප කළා අපි ඒක මත පිළිගන්නවා ඒක වර්ග අපි පහුගිය කාලේ දැක්කා महाजन आरक्षा Respond, please. අපේ ගරු මැතිතුමා දල සලහ පෙරම මන්ත්‍රීතුමා සඳහන් කරා මාණ්ඩලික ප්‍රධානී තනතුර පිළිබඳව එම තනතුරේ දැන් අපි මීට සති කිහිපයකට කලින් වැඩ බලන්න නිලධාරී පත් කරලා තිබෙනවා කලින් ඇති වෙලා තිබෙන තත්වය තමයි ගරු මන්ත්‍රීතුමනි කෙටි කාලයයි මාණ්ඩලික ප්‍රධානී තනතුරේ කවුරු හරි ඉන්න ජ්‍යෙෂ්ඨම නිලධාරියා ඉන්නේ මේක විටින් විට සමහර වසරවල අවුරුද්දට 10-11 වතාවක් මාරු වෙනවා එකෙක් මාරු වෙද්දී මුළු චේන් එකම මාරු වෙනවා කන්ටිනියුේෂන් එකක් නැහැ මේ තනතුරේ. ඒක නිසා අතිගරු ජනාධිපතිතුමත් ආරක්ෂක මණ්ඩලෙත් කතා කරලා තීන්දුවක් ගත්තා දීර්ඝකාලීනව අවම මාස 6ක් මෙම තනතුරේ වැඩ කරන්න පුළුවන් නිලධාරියෙක් පත් කරන්න ප්‍රතිපත්තිමේ තීන්දුවක් අරගෙන තිබෙනවා. ඒකේ ප්‍රධාන වෙනස්කම් ත්‍රිවිධ හමුදාව ඇතුලේ වෙන්නේ දෙසැම්බර් මාසේ.
ekanisa api denata purna balatala sahithawa meja general varek mema tanature weda balanna pat karala tibena december maase wenakota mema garu metithumani obothumat piligannone me samahara system walin api iwat weddi palaweni adiya tikak pidakari wenas ප්‍රමාද වෙනවා ඒ නිසා තමයි අපි කාලය අරගෙන මේක අපි හරියට තීන්දුවක් ගන්න ඕනේ නිසා තමයි මෙම මෙම තත්ත්වය ඇති වෙලා තිබෙන්නේ කියන එක මතක් කරන්න ඕනේ මේ නිසා මේ වෙලාවේ වෙනකොට කිසිම ප්‍රමාදයක් පාඩුවක් අසාධාරණයක් කාටවත් වෙන්නේ නැහැ කියන එක අපි මතක් කරනවා හැබැයි ප්‍රධාන තනතුරු වල අවම මාස 6ක්වත් ඉන්න ඕනේ කියන ප්‍රතිපත්තියේ ඉඳලා තමයි අපි මේ තනතුරු ලබා දෙන්න ඉදිරි කාලයේදී කටයුතු කරන්න කියන එක මේ සම්බන්ධයෙන් මේ සභාව දැනුවත් කරනවා Thank you. Honorable Dalasala Parama, please be brief on the Obatuma Gay Piliturata Pilitur Garukarna, non Mama Dana Tarami, Matada Obutuma Ikadana, Nyoji Mandalik Pradani Varatamaigaru, Amatumi Patkaladini, Mandalik Pradani Nimi, the May Tatu, Mampiligano, Yams, Yan Pranak Sakasu and Doni, the Mimini Matta Nitias Matuilatino, Mimini Tatu and Kalamanaka Nakarinatino. Thank you, Honorable Member. Please be brief. Honorable Minister.